ලන්ගේ ගීතිකාව දොල්ලොස්වැනි කොටස අද අපි බලන්ඩ යන්නේ සලමෝන්ගේ ගීතිකාව දෙවැනි පරිච්චේදේ නමවෙනි පදේ. ගපා අපි බැලූ අට වැනි පදේ ති අට වෙනි පදේ අපි අපහ බල්ලයිමු අන්න මාගේ ප්‍රේමවන්තයාගේ හඬ බලව ඔහු කඳුවල පනිමින්ද හෙල්වල නගමින්ද එන්නේ කියලා එතන කියල තියෙනවා දැන් මිත්‍රවරු නී කියල දුන්නා මේක සභාව ඔස්සමා ගැනීම පිළිබඳවයි මෙතන මනමාලිය ගයන්න කියලා. එදට සභාම ඔස්සමා ගැනීම සිදුවෙනකොට යේසුස් වහන්සේ ස්වර්ගිෙන් පිටත් වෙලා පොලොව කරා එඩ යනවා පොලොමට්ට අඩියතියන්නේ නෑ. පොළොව කරා එඩ යන්නේ. පොළෝට අඩියතියන්නේ නෑ. ඒක ලස්සනට කියලා තියෙන විදිහ බලන්ඩු නවවෙෙන පදේ. මාගේ ප්‍රේමවන්තයා. ුවකු නොහොත් මුව පැටවිකු මෙන්ිය ඇ පැන යන වි මේ සතා මේ ඇට ඩොප් කිය ඉංග්‍රසිංකයන් ඒ සතා හොඳේ අනේ මේගොල්ල පැනල දුවන විදිිය බලන්න න හරිෂෝ කරරි ලස්සනයිය. එති ඒක තමාර කවිමය ලක්ෂණය මනාලියය කියන්නේ මනවාලයට අර විදිට එෙන්ඩ වහන්ස එන්ඩ එක්මනින් එන්ඩ. අන්න ඔහු අපේ තාප්පයට පිටතින් සිට කවුලුවලින් බලයි ගරාදි අතුරෙන් එ බලයි මොකක්ද මේ තේරුම බලන්න දෙවල් තුනක් මෙතිර කියවා තාපයට පිටතින් සිට දෙවෙන එක කවුලුවලින් බලයි තුන්ගෙන එක ගරාදය අතුරෙන් එබී බලයි ඒන්නේ දැන් ඉස්සර දැන් ජෙරසලයම ගණඩකු ෙරුසලය පවුරුතිය නේ ජෙරුසලයම පවුරෝඩේ නම් ම එ ඉගැන්ව මුකුත් කර එක ළඟදම YouTubeුතුකට එවි දැන් ඒ පවර්ර තුලින් ඇතුල් උනාහම තමයි ජෙරුසල්ලයේමට ගොඩ පෙන්ඩ පුළුවන්. මෙතන කවිමය ලක්ෂණින් කියනවා ස්වාර්ගයෙන් පිටත් වෙලා එන මනමාලයා නෝ යේසුස් වහන්සේ පොලොව ළඟටමාවට පොළොව එනැල්ලු. දැන් පොළොව අපි නගරයක් හැටියට අපි ගත්තු රටක් කැටට ගත්තු ඒටේ පවරක් වගේ තියන පවුරෙන් හාලු හෙටගන්නේ. එතකොට තාපපෙන් එහා තාපයට පිටති සිට කවුලුවලින් බලයි. එතට අහසේ උඩයි දලා. කවු අතරෙන් කවු අතරින් ගැන ලාකුළු අතරින් වගේ බලයි. එතකොට ගරාදි අතුරෙන් එබී බලයි. එත මේක තමයි කියන්නේ හිේසු වහන්සේ පොල්ලොවට පය තබන්නේ නෑ භාගයක් දුරයි එන්නේ කියන එක තමයි. මෙතන ලස්වනට අදහස් කරන්නේ. ඉති දහවෙනි පදේ. මාගේ ප්‍රේමවන්තයක් කතා කර මට කියන්නේ. මාගේ සොදුර ශෝභන තැනැත්තිය නැගිත්‍රවරෙන්න්න. දැ මම කිව්වනි දහහි ඉඳල දහ හතර වෙනකම් මනමාලිය තමයි කතා කරන්න හැබැයි මනමාලයක් කතා කරනවා මෙයා කියනවා. එයා මෙහෙම කියනවා මට කියලා. එතකට මෙතර මනමාලයක් කියනවලු දහවැෙන පදේ මාගේ ප්‍රේමවන්තයක් කතා කර මට කියන්නේ. ගේ සොඳදුරු ශෝභන තැනැත්තිය නැකට වරන්න. මේක කියන කොට මිත්‍රවන්නේ මට මතක් වෙනවා. එල්ලිදරව හතරේ එක නම එිදරවකොට උගාන්නල තියෙනවාන කොටස් හතලිස් තුන්නකින් ඉති ඒක ම ඒක තවබොඩක් පැහදිිව උගන්නවා. අපිද බලමුද එලිදරව හතර එක. ඉන් පසු අහසේ දොරක් ඇවී තිබෙනවා මම දුටිමි. හොර නෑවක ශබ්දය මෙෙන් මාසමක කතා කරනවා. ඇස්සු පළමුවෙනි ශහඬද මෙහි නැගීවරන්න. මේ දේවලට පසුව විය යුතු දේවල් උට පෙන්වන්නේ මේ කියය. මේ නැගීවරෙන්ය. යොහන්ට ඔය කලින් කතාකරපු යිසු වහන්සේ කතා කරළ කියන මේ නැගීවරෙන් හට වරෙන් උඩට වරෙන්. ඇයිඒ මේක සංකේතයක්. මොකදදේ සංකේතය. සභාව උඩට ආවයෙන් පස්සේ. ල් සිදු වෙනවා කියන එක සංකේතියක් මිත්‍රෝය ඔට මම මිතර ම බට එක ද කියන්නට අද දෙදහස් විස්ස අපරේල් කොල්හ ැම වවැට සටන ඔබ කවද බලත වන්දා හිට නිද බලන්න බලුවන් සමහරට අවුදු දයක් විසක් ති ගිල්ල බලන්න පුළුව මතකතියාග්ඩ අද දෙදස් විස්සේ අපේල් එකකොල්හා කියන්නේ මේක පාස්කු සතියන්තය ඊයේ මහසිකුරාද වැේනිද මහසි කුරාද ඒසු වාන්ස කුරුසිු පත්ු දවස. හෙට ඒසුස්වාහන්ස උත්තාානය වෙච්ච දවස්ස. ඉතිං මේ දවස්වොල තමා අපි මේක කතා කරන්න. තවදයක් මේ දවස්සවල ලෝකෙ පුරා කොරෝනා කිය වෛරසයක් ඇවිල්ලා බපුදතුම විදිර මිනිසු මරන දස් ගරන මිනිස්ස මේයින. ඉතිං ඔය කොරෝණ වෛරසය පටන්ගත්තු විගසන සහර බයිබල් විශාරදවර කියන්න්න පටන්ගත්තා. මේක විල්ලර එළිදරව පොතේ තිබෙන හයවැනි මුද්‍රාව ඒක තිබෙන වසංගතය කියලා. එතින් මේ මාසෙකට විතරවගේ උඩද මම දේශනාවක් කරලා ඒකෙ මම පෙන්නවා කොහොමොද අවුරුදු දෙදනක්තිස්සේ විවිධකාර නානාප්‍රකාර වසංගත මේ ලෝකෙට පැමිණිය ලක්ෂකාානම් කෝටි ගනම් මිනිස්සු නැරුණා. ඉති මේ ඒවා දන්න ඇතුව පුුරුවට මේ දැනුවීමේ වසංගතයක් ඇවිල් මේවාගේ මිනිසු ැරෙන්ණ කියලා හිතුහම තමයි අපි අනාගන්න. ඉති මේක එලිදරව් පොතේන ඔය හයවෙනි මුද්‍රාවවත් ඒවා මොනොවත්ම නෙවෙයි කෝමද මංකයන්නේ. එල්ලි දරව් පොතේ පලවෙනි පරිච්චේද තුන. මේ අවුරුදු දෙදහක කාලේ සහ සභාව ඔසවා ගනු ලබන කාලයේ දක්වා වූ දේවල් පෙන්වනො. හැබැයි හතරවැනි පරිච්චේද නම් විසිදවෙනි පරිච්චේදේ වෙන සභාව උසවා ගනු ලැබවායිෙන් පස්සේ සිදුවෙන්ඩ යන දේල් තමයි එලි දරවපතේ තියෙන්නේ. එනිසා එල්ලි දරවපතේ හතරෙන් පස්ස ඔබ දකිනවඔ ආස්පයෝ හතර දිනා වෙන්නඩ පුළුවන් අර විනිශ්්‍ය මේ විනිශ්්‍යාරවා සංගතය මේවා සංගතය අය අර වියසනය මේ වියසනය ඒ කිසි දෙයක් වර්තමාන කාලෙට අදාන්න නෑ සභාව උසවා ගත්තායෙන් පස්සේ සිදුවෙන්ඩ යන දේවල්. ති දැම්ම කොරෝනා නිසා මෙච්චර දෙ සිදුවෙනවා නම් අර එලිදරව හතරට පස්සෙන් එන්ඩ යන දේවල් වලින් මොන තරම් වියසන මේ ලෝක සිදුවෙන්ඩ යනවා දේවා භයනකයි. හැබැයි මේක හොඳට මතක තියාගන්න අපි නිකම් බොරරුවට අපි ඉදංගලන්ට හොඳ නෑ දැන් අරටෆෙක් කියන තැනක් ගැනව ඉතා ලිය තියෙනවලු බයිබල එරෙමයා හය ෝක තියෙනවලු අරක තමයි මේක අයියෝ මිනිස්සු බොරු කරලා පිස්සු නටනවා. ඉතින් මට වදනවා මනිස්සු පසේ ඇත්තද මේක කොහොමද මේ ගැන ඉගන්විම් දාන්න යගේ මේ කේකා මේ හිතන මතන්න දේවය පස්පුක් එකකට දැම්ම ය එකට දැම්ම කියළ මගේ අනර්ගකාලය නාස්තිකරලා ඕ අට මම විග්‍රහධීගන ප්‍රතිචාරදීගන ඉන්න මට ආස නෑ මිත්‍රවරුණ මම බයිබලය උගන්නන්නේ. ඉතින් බයිබලට අනුව එල දරව හතරෙන් පස සිදුවෙන්න්න අන්න දේවල් සියල්ල සභහවස්වාගරු ලබවෙන් පස්සේ තමයි සිදුව එක ඉති ඔබ ශ්ස කරාණං කමක් නෑ නැතත් ඉතිං කරන්න දෙයක් නෑ ඉතින් මෙතන කියන්න මනවාද මෙතන කියනවා උන් වහන්සේ පොල්ලෝවට්ට අඩිය තියන්නේ නෑ නමුත් මගත් දුරට උන්වහන්සේ ඇවිල්ලා එනවා කියලා ඉතින් ඇයි දාමනි පතය කියන්නේ ඇයි එකකලොස්වෙනිපදය කේ උත්තරජයනමක් නිසාද ශීතකාලය පසුුවිය රැස්ස නැවතු නොය එකන්නේ වරුෂාව දැන් උඹට නැවතු නාමනාලිය හය උඹට වර්ෂාව නෑ වර්ුෂාව කියන එක හොඳයි ආශිර්වාදයක් නැද්ද ඒනාට වර්ුෂාවෙන් හානිත් සිදු වෙනවාන නැගල කියන්න බෑන සමහර වෙලාට අපි ගොවිතැන් කරලා අස්වනට ලැස්ත වෙලා ඉන්නකොට ලකු වර්ෂාවක් ආවුත් අස්වැන්න සියල්ල වතුරට යට වෙන අවස්ථා තියන. අප මේ නුවර පැත්තේ කඳු කරේ ලංකාවේ. වර්ුෂාව දිගින් දිගටම එන දවස්වල නායායෑම් සිද්ධ වෙනවා. ගෙවල් යට වෙනවා මිනිස්සු යට වෙනවාේ මාව නැල්ල කිට්ව මුළු ගමක්ම යටවුණ නායාෑමට මිනිස්සු කොච්චරක් මැරෙනවාද. ඉතින් වර්ර්ුෂෂාව හොඳයි අනිවාර්යම අපිට ඕනේ ඒ වනාට වර්ුෂාවෙන් පැමිණෙන රිනාාත්මක දේවලුත් තියනවාව නැව නෙේ නේ තකද කොමට ජල්ලගැල්ම ඇවිල්ල කෝච්චිවලටත් යඩ බැරුව වාහනවට ප්‍රවාහන කරන්න බැ බැරුව දංඟලපු දැඟගලල්ල. තවගේ වර්ෂාවෙන් ඇතිවෙන ව්‍යසන ප්‍රශ්න තියනව නැත්තුව නෙවෙේ. ඉති මෙතන සංකේතාත්මක කියන්නේ කොළොස්විනි පදේ ශීත කාලය පසුුවිය වැස්ස නැවතුනේ ඒ ඇන පොල්මමේ ඉවරයි දැන් සභාව. ද සභාගට හොඳ ශිීරවාද ලැබෙන අවස්ථා තියනවා ප්‍රශ්න තුළින් යන අවස්ථා තියනවා ය කොමිවරයි දැන් උඩට ඩ කියලා කියනවා. හැබැයි මෙනි මෙෙම කතක් කියනවා දොළොස් වනි පදේ. මොකදදේ පොලොව පිට මල් පෙමෙයි කුරුල්ලන් නාද කරන කාලය පැමිණේය කොබෙයියාගේ හඬ අපේ දේශයහි ඇසෙයි දිිඹුල්ගාසේ අමු ගෙඩි ඉදිීගන එයි, මිති වැැල්වල මල්පිපී සුවඳ හමයි මාගේ සොඳුර මාගේ ශෝපන තැන ඇතිය නැගට වරෙන්න්න මොකද මේකෙ තේරුම මේක නිකං අප උඩින් කියවනකොට අපි තේර ෑ මිත්‍රවුන හැබ මේකේ පුදදුම රහසක් තියනවා. මොකක් දනදීරහන්සය සබ්භාවට සභාවට මනමා ලයානෝ කියනවා ඒස්්වාන්ස කියනවා උඹදැන් වරින්. බෝස්වා ගන්ඩයනවා උඹට දැන් සීතකාල ඉවරයි. ය සීතලක්නය උනුසුව ස්වර්ගෙටයන් එවගේම වර්ෂාාව ආය නෑ උඹට හොඳදත් නෑ නරක න මොනවත් න බවයි පොව ින්ඩුව නැහැ බැයි ම බෝ විතරයි ඔස්වා ගන්නේ. මේ ලෝක මම එඒ ම අතැරයා නෙවෙයි මේ ලෝක එම විනාශ පෙන්ඩියයනවා නෙවෙයි මේ ලෝකෙත් මල් පි පෙන්ඩ නවා පොොපි මල් කුරුල්ලන් නාද කරන කාග පැමණ. කොබයි අන්ගේ හඬ අපේ දේශයේ හසේ.ආහ! මොකත් මේ අපේ දේශය කියලා කියන්නේ මිත්‍රණේ දෙවියන් වහන්සේ ලෝකෙ දිහ බලලා මගේ දේශය මගේ රට කියල කියනවහන් කියන්න ස්්‍රයිල් වලට ඉතරයිෙ නේද. ඒහෙ නම් මෙතන ස්්‍රයිල් ගැනයි කියන්න. ඉස්්‍රයිල් වල මල්පිපෙයිලූ, ඉස්්‍රයිල්වල කුරුල්ලන් නාද කරයිලූ. ස්්‍රයිල්වල කොබේ අන්ගේ හඩ ඇයිලු. ස්්‍රයිල් වල තිබුල් ගස්සය අම ෙඩි දිගන ඉදිගන යිලු ඉස්්‍රයිල්වල මිද්දී වැල්වල මල්පි පිල්ලු සුවන් හමයිලු හැබැයි උඹ සභාව මාගේ සුන්තුර මගේ ශෝපන තැත්තය උඹ නැගටබරෙන්. නොකතිපික තේරුම සභාව මම ඔබ ඔසවාගණ්ඩ යනවා හැබැයි මේ ලෝකේ ඉස්්‍රයිල් කියන රට තියන්ඩ යනවා මම උන්ටාශිර්වාද කරණඩ යනවා මොකදිකි තේරුම සභාව ඔසවා ගනු ලැබු අෙන් පස්සේ ඉස්්‍රයිල් වලට විශේෂාශීර්වාදයක් ලැබෙනවා. මක දේකතාවිතේරුම කියන්න අහගැන්ඩ ධානියල් පොතේ නවවෙනි පරිච්චේදය විසිි පහහි ඉඳලලා ගොල්ල බැලුවොත්තුල කො අබි රහසක් ධානියල්ට කියනවා දෙවන් වහන්සේ. උඹේ සෙන්නකට ගැන ස්්‍රයිල්වරුන්ට සති හැත්තෑවක් මම නියම කරලා තියනවා කියනවා දෙවන් වහන්සේ සති හැත්තෑවක් කියන්නේ මිත්‍රවරනි දවස් හාරසිය අනුවයි. බයිබල් අර්ථකථනය ශිල්පානුකූලව ඒ එක අවුරුද්දක් එ එතන එක දවසක් එක අවුරුද්දකට සමාන කරන්න ඕනි. එතකොට අවුරුදු දවස් හාරසිය අනුවක් යන්නේ අවුරුදු හාරසිය අනුවක්. එතකොට කියනවා දෙවියන් වහන්සේ දාානීල්ට ජෙරුසලයම ගොඩනගන ඒ නියෝගය පිටත්වෙන දවස පටන් කවදද නියෝගය පටන් ගත්තේ නෙහෙමයාටයි ඒ අනය අර්ථශක්ෂ රජතුමා ලබා දුන්නේ ක්‍රිස්තුපූර්ව හාරසිය පනස් තුනේ හොඳ එදා පටන් අවුරුතු හාරසිය අසුතුන බේ ජනයාට නියම කරලා තියනවා පලවෙනි කොට සැහැටියට ස සති හැට නමයක් කියන්නේ දවස් හාරසය අසුතුනයි කියන අවරුදු හාරසය අසුතුනයි. ඒ සති හැට නමය හමාර වෙන කොට උබලගේ මෙශස්වරයව ගාතනය කර යිලු. අපිදන්නවන ශස්වවාන් ු වහසි ඉසුවාන්සය කුෘුෂිපත් කරපු අවුද්දනවාද ක්‍රිස්තු වර්ෂතිහ එතකොට ක්‍රිෂ්ට ර්ශ තිහ මේ තිහයි ක්‍රිස්තු පූරුව හාරසිය පනස් තුනයි එකතු කරලා බලන්ඩ හාරසිය අසු තුනක් කෙනවා. එතකොට හරියට සති හැට නමයක් නොහොත් දවස් හාර්සය අසු තුනක් නොහොත් අවුරුදු හාරසිය අසු තුනක් ගත වෙනවා නැහෙමයා පෞර හදන්න පටන් ගතතා ඒ නියෝගේ ලැබුණදාහිනිද හේසුත් වහන්සගේ මරණය දක්වා එක හරියටම ඉතිහාසේ ෂට වනාා එතකොට සති හැට නමයයි නම් ඉවරවුණේ තව එක සතති අත්තියනවා හැත්තෑාව ඉවරමෙන්ද. එක සතියක් කියන්නේ දවස් හටයි දවස් හතක් කියන්නේ අවුරුදු හතයි. ඒ අවුරුදු හත යුදෙව්වන්ට තාමයිෂ්ට වුනේ නෑ මකද සුස් වහන්සේ මැරුණු දා දේව මාලිගාවේ තිරේ දෙකට ඉරුණා එතනින් පස්සේ යුදෙවුවන්ට යුදෙවුවන්ගේ කාලය තාවකාලිකව නැවතුනා ඒගොල් අන්ගේ ඔරලෝසුව, තාවකාලිකව නැවතුනා ව්‍යවස්ථාවේ කාලය තාවකාලිකව නැවතුනා ව්‍යවස්ථාවේ කාලේ වෙනුවට අනු ග්‍රහය කාලය ඇතුලට ගෙනවා දැඟ අපි ඉන්නේ අනුග්‍රහය කාලේ. ඒ අනුග්‍රහය කාලේ නිසා තමයි අන්‍ය ජාතිකයෙන් වන අපි මේ අපි ඇතුළට ඇඉල්ල ඉන්න දෙවරාජ්‍යතුලට හැබැයි ඒ ගොලන්ට තව අවුදු හතක් තියන. ඒ අුදු හත මොනවගේ අවුරදු හතක් ද පර කිවිශමය අුරදු තක් ඒන්නේ දේවමා ිගාව තියෙන් ෝනේ ිවිසු පෙටිය තියෙන්ඕෝනේ පූජා පහම තියෙන්ඩෝනේ අනාගතවත් වතුරරු ඉින්න්ඩෝනේ පූජකර ඉින්දෝන උත්තම පූජකර ින්ඩ ෝනේ පණ කිුම සියලුම දේවල්. ඉෂට වඩෝන අලත් ිවිසුමක් තියෙන්ඩබෑ අලුත් කිසුමත් යෙන්ට රණ කිුම අලු කිවුත් නෑනේ ඒ ජායාවක් විතරයි අලුත් කිුම චායක් විතරයිනි. එකොට දැන් ආපහෝ පරණ කිවිසුම් කාලය පමණක් ගෙන වනක් සභාව තියෙන්න්ඩ බෑ ුදත්මන් වහසේ දැන් වගේ ඉදබ. ඒුස්වහන්සේ ඉද බෑ ඒ නිසා තමයි සබහම ඔසවා ගනු ලබනකොට ඔස්සවාගන්න ඒස වන්සේ ලෝකට පවාන්නඇතුව මඟකට වෙන ගැවිල්ල සබ ඔස්වාගෙන යන්නේ ශුදාාත්මන් වහන්සේත් සභාවත් එක්ක සබහ එක්කරගෙන උඩ්ඩට යනවා. ඉතුරවෙන්න කවුද ඉස්්‍රයිල්වරු. හැබයි දැන් තියන විදිට නිි දැන් ඉන්න කෝම ඉස්ට්‍රරයිල්වරු ඕඒ ගොල ස්ර වල ඉන්නවා. ට අන ගොලට තින ප්‍රශ්න පේනවාන අද ලෝක පාලස්තිනවරුව අර වද දෙනවා ගාස පැත්තේඉදම් අර ටෙල්ල විවරමයි පැත්තට එහෙම දිගින්දිකට මො මසයිල් ගගහන ඉන්නේ න ශෙල්යාවන්නවා අශ් ඩෝඩස් කළොන් පැත්තේඒත් පැත්ේ ඒ වගේ ප්‍රශ්න තියනවා රමාලා එතකට බෙට ලහෙම් ජෙරිකෝ ඒ වගේ ඔය පාලස්තින ප්‍රදේශය ඉත පසර මේ බට හිරතීරය කියලා කියන ෙට බෑංක් එකෙත්තුම් වදීගනඉන්න ුනයිර්නන්ස් උන් ඒකස්සෙ රංග ගන දංගලනවා එතකොට එක්ත් ජාතින්ගේ සංගමේත් ඉස්නයිල් වලට පක්ෂක කතා කරණ් එකෙක් නෑ එන්නවනක් ඉන්නව ඇමෙරිකා විතර අ නිත ඔක්කෝ ඉස්්‍රයිල් වලට විරුද්ධෝ තමයි උන් වැඩ කරන්නේ. දැන් ස්යිල් වලට ගකිහිල් ලබලඩ අර දේවමාලිගාව තිබ්බ ඒ කන්දඋඩට යන්න බෑ අර අරුන් ඒ පලස්නවරු එතන පල්ලි දෙකක් හදාගෙන ඒගොල්ලො ඒක පවිච්ච කරගෙන ඉන්න දවන්ට අන්ඩ පුළුවන් වන්න අරට හිර පෞරගාවට විතරයි වෙලාප පෞර කියල කියන්න වෙේලිං ලකට විතරයි ගිල්ල මේ වුල්ලුව ගාගෙන යාත්ඥා කර කර අඩ අන්ඩ ඉන්නේ. තිෙන් අද ඉස්්‍රයිල් තිබ්බට ඉස්්‍රයිල් වරු අර සම්පූරාර පරණ ගිවිසුන් කාලයේ දවිද්ග කාලේ හිතයා වගේ ඉගොල්ලු නෑන. ඉති මේ අවුරුදු හතේ ගොල්ලන්ට එවැනි දෙයක් හැබෙන් යනවාක රතම තර කියන බල ොකක්ද කියන්න මල්පි පෙේලෝ කොබේයාගේ හද හඩ හේලෝ අත්තිික්ක ගහ එතකොට. මෙදගස් ඒ පල හට ගයිලු අශිරවාද ලබයිලු. එතකොට හොද රාගණ මිතරුණේ ම ල්දරවපතු උගන්නන්ද මේ පැදිලි ගන්නවා. ජෙරුසලේ නැවතවාරය දව මාලි ගව ගොඩ නගනු ලබායි. ජිවිසුන් පෙට්ිය කොහෙේදං හරි ජෙරුසලයමට ගෙනෙ නන් කියලා දිල දිනවා කොහෙ දන්ද කියල දැංවෝ නැ ඒවා ගන්නේෙ හදයි. එල්ලි දරාව් එකොලහේ එක. න්හස කියනවා යොහන්ට දේව මාලිගව මෑන පං හැයි පිටමලුව මනින්ටිපා ඇයි ඒක අවුරදුද දවස් එක්දස් දෙසය හැටාක් අන්‍ය ජාතින් විසි පාගණ්ඩ අවසර දිල තියෙනවා කියන ඉතිවා දවස් එක්දස් දෙසිය හැටක් කියන්නේ අවුරුදු තුනහ මාර අවුරදු හතේ පළවෙෙන අවරුදු තුනහා මාර උන්ගේ පිටමලූ පාගයි දැනුත් අ මෝරිය කදට ගියොත් ල ම ද මාලිගව තිබ තැන ම හරිර කියල දී ෙනට බවා හිතන්න අල්මා පල්ලිය තිබ තැන තමයි තියෙන තැන තමයි එක තිබ්බ කියලා නෑනෑ ත් පල්ලි දෙක අතර අල්ලමාර අල්ලක්ෂ පල්ලි දෙක අතර තමයි දේමාලි ගව තිබේ එතන දේවමාලි ගව නිර්මාණය වෙනවා වෙන මමයි මිත්‍රවරුණ අර පල්ලි දෙක කඩන්නේ නෑ එක තමයි එොන එළ දරව එකොහ එක කියන්නේ අරක මනින් දෙපා කියලා. එතකට මේෙකුල්ලු දවවාමාලි ගවදන්න ගිු ට ල ටු. හ පූජාපහ පටන් අඩුවනි. එතකට එලතර එකොලහි කියනවා ක්ෂිකාරයෙන් දෙන්නේ කෙනවවාගේ ලඉති සමහරු ක්ෂිකාරයෙන් දෙන්න කවද් කියලා රය නිේ මේ නවි කිය දඟලුණන එක අපිට වැඩන්න කවුරුුණත් ඒ දෙන්න එඒවා කවරුහරන්න කෙනවාන්නේ. ඒගොල අවුදු තුනහමමාරක් මේකොල්ලම නැඩ අත්තු කරගෙන යනවා. ඒ ලස්සන සුන්දර කාලයක්. ඉස්්‍රයිල්වරුන්ට නැවත ලැබ්බන්නවා. කියන තමයි මෙතන මේ අනාගතමා කියෙන් කියන්නේ. එතකොට දැන් තියන විදියට නවී ඒ ගොල්ලන්ට ඒ ලස්සන විදියටට ඒ ගොලන්ට තියයි කියලා කියනවා. දැන් දාහතනවෙනි පද එතකොට බැලන්ට මෙතන දහතුනේ ඉවරවෙන්නේ කහොම දන්නවාද. මගේ සොඳුර මාගේ ශෝභන තැනැත්තිය නැගිට වරන්න. පරුවත විවරවලද උස් කඳවල රහස් තැන්හිද සිටන මාගේ පරිවිදින. බේ මහන මට දකිින්ටත් නොබේ හඬ අසන්ටත් දියන්න මක්ටිසාද නොබේ හඩ මීරිය නොම්බේ මහුණ ශෝභනයයිකිවේ මනමාලය කියන මනමාලීට මෙච්චර කල් මේ අවුරුදු දෙදහක් දෙදහකට වැඩි කවද සහ ඔස්වාගනුල බන්ඩයනවත් දන්න ෑනේ අපිතමක බැක් දැන් ස් ගු බන්ඩයනකගේ තුර දැක් මාල කියනද නොදන්නාද සභාවට එකන මේ උබේ මූුණ දැන් සම්පූර්ණයෙන් පෙන්න්නා මට උඹබව බලන්ඩෝනු මම පුදු ආසාාවකෙන් එන්න උඹබෝ ම මම මගේ තැනට ගෙනියලා තියාගඩ ඒ ප්‍රේමේ උපරිමත්වය තමයිඋන් වහන්සේ මෙතන ලිදක්වන්නේ. මිත්‍රනය ඒසවාන් මොනතර අපිට ප්‍රේම කරලා තිෙන්ඩ ඕනනිදල්ල මැරිීල නැවත නැගිටින් නේද දැන් ඉතින් අද අද සෙනසුරාද ඒ හසිකුරාදා ට නැවත නැගිටට ඒ ඉරිදා. ඉතින් ඒස සන්ස ඇ එල්ල මොන්න තරන් දුක් පීඩ විින්දධදනේද ම ගොඩක් උගනල තියනෙන. තක ගල්ලුම ල ැතම් බලඩ් ඒසු වහන්සගේ ලේ කියලා පලිවෙනි කොටසම කියල න්න කහමද න්හන්සේ ගිත්සමනය ලට ගිල්ල මේ හෙමැටී ෝසිස් කියන තත්යක් වඋන්හන්සේ ඇතිවුණනා ේ වැගිර වැගුරුවා. ඊගාවට ඒසුගේ දදිවිිනි කොටස කියෙම උගල්ලා තියවා එරි පස්ස උන්වහන්සේ කහොමොද ලේ සැල්ලුවේ තවත් අය අතාවක් කියලා. ඉතින් උන්වහන්සේ ගුටිකෑවා බැට කෑවා උන්වහන්සේට සරදංකා උන්හසේ ෑනු ඇහවා යිෆස්ගේ ඒ පාතාල හිරේක රැක් සම්පූර්යම හිටිය අන්තිමට වන් වහන්සේට එන්න ගහාලාඋන් වහන්සේ කුසේල්ලව වහන්ස මැදරුවා. වහන්සේ මේක වහ ගනකට උගාල තියෙන ුබි තියෙනව න් වහන්සේ මරණය පාප පූජාවක් අපරාධ පූජාවක්, දවන පූජාවක්, සමාධාන පූජාවක් ආහර පූජාවක් අර පූජා පහ හැටියටඋ වහන්ස මරුණ. මොන තරම් ප්‍රේමයක් වඋ වවහන්සේට තියෙන්ඩ ඕනිද සභාව කෙරෙහි මේ තරම් කුරරු මරණයක් තුළ යන්ඩ. තුර එච්චරට මාරුවෙන් චරා මාරුවයිෙන් දුක්විඳලව වහන්සමේ සභාව මුදවගත්තේ ඒ සබහම ස්ර්ගයට ගෙනලා සභහත්ත්‍ය ජීවත්තෙන්. ඉතින් තාමන් වහසක කරේ නෑකට හේතුවත් මුළල ෝකෙටම සුබාරංචන්ඩන පුළුවන්තලම තරම් මනිස්සම ගැලීමට ගේෙන් ෝන කියල ඉතින් උන්හන්සගේ ප්‍රේ මහත් න් වහසේගේ ප්‍රේමේ අි තිරුගන්ඩ . දැඟගති අර කාලය ආවාම දැන් හරි දැන් සම උස්වාගන්ඩ යනවා කියලා උන්වහන්සේ සභාවට කියරවාන්නේ දැන්නම් ඔය ය සේර මේවරයි ම ඔබ උත්සගෙන අඩන කෝපන්න පම්මටුම්ඹි මූුණ ම උබ රෝ ලඩුවනේ යන් අපි ස්වර්ගයට යන් කියලා ස්වර්ගයට උන්වහන්සේ සභාව එක් කරඟට යන්ඩ දගලන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මිත්‍රවරුණ මේ පදද හතර. මම හඩයි නමයක්ත් උගලට කියව්වා. නමු දහඉඳල දහ හතර වෙනක. මනමාලයා. මනමාලිය කියනවා වගේ මන මාලියය අපිට කිය නොමකක්ද මගේ ප්‍රමවන්තය කතා කර මට කියන්නේ මගේ සොඳර ශෝභන දැනැත්තිය. නැගිට වරන්න සමහෝසවාදන් ගන්නෝමික. මක්තිද ශීතකාලය පසුවේ වැස්ස නැවතුනේය දැන්ඟ ට මේ ලෝකය අය කරදර නෑ ආය ඔඹ දු්පින්දින්න ඔන්න ය හොඳත් ඕන්න නරකත් ඕන්න වැස්ස දැ නැවතුනාා. හැබැයි ස්්‍රයිල් ඉදිී ඇඒ දොලෂණ පාදේ. පොලෝපිට මල් පෙනයි. කුරල්ලන් නාදකරන කාලය පැමිණේය කොබේගේ හණඩාපේ දේශෙහි ඇසේ ඉස්්‍රයිල් වල. දිමුල් ගාසේ අම ගෙඩි ඉදිග ඉදිගන්න ඒ මිදිවැල්වල මල් පිපී සුවඳ හමයි. ම ස්්‍රාල්ල ැ මගේ සන්දර ගේ ෝබන ැතිය ැගිටවර නො වර ගොට ඒයි පරුවත්ත විවරවලද උ කඳුවල රහස් තැන්හිද සිටින මාගේ පරිවිදෙන. නොබේ මුහුණ මට දකිින්ටත් නොබේ හඬ සන්තත් දියන්න මක්තිසාද නොබේ හට මීදිය නොබේ මහුණ ශෝබන යයි කිවේ වරෙන් ගොඩට කතා කරන්න මගෙත්තෙක්ක අපි සන්තෝසියමු කියලා මන මාලයා කියන. එනම් ිත්‍රෝරණි මහිතන්නේ කොස් වනිච හා දොළස්වනි කොටස් දෙකේම? තර මය ස භහාව ස්වා ගැනීමේ ලස්සන අපිටික බැලවා ඊළඟ කොටසේ මං පහලව දාසය දාහත කියල දෙින්ද යනවා ලැස්්‍රලා එඩකහෙන දෙව නසු ප්‍රාචිරවාදරනසෙක්